පිරුණු හදවත් තොසින් සනසන කතාවක්. අකිල විමංග සෙනවිරත්න සමග ගීයකින් කියන්න දෝ කෙසේ. ඔබ මේ ආගෙනෙන්නේ FM දෙරණ ගියකින් කියම්දෝ කෙසේ වැඩසටහන. ඔබ මේ වැඩසටහන ආගෙනෙද්දී ඔබට හිතනානම් අනේ මටත් මගේ මේ ප්‍රශ්නේ අකිල සර්ට කියලා පොඩි හරි සනසීමක් ලබන්න ඕනේ කියලා, එහෙනම් මේ තමයි හොඳම වෙලාව. ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්නේ අපිට WhatsApp කරන්න 076-198-3068 කියන අපේ WhatsApp අංකයට. අකිල, අපි ඊළඟ ප්‍රශ්නට තමයි යන්න හදන්නේ. අකිල සර්, මම ගෑනු ළමයි. සර්, මටත් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඒත් එයා කියනවා මාත් එක්ක ඉද්දි එයාට නිදහසක් නැහැ කියලා. මම එයාට ගොඩාක් ආදරය කරන නිසා එයා ගැන හොයලා බලනවා. ඒක නිසා එයාට නිදහසක් නැහැ කියලා මං හිතනවා. මට එයාට මං ගොඩක් ආදරය කරනවා සර්. සර්, මටත් සර්ක ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්ද? මං මේකට මොනාද කරන්න ඕනේ කියලා මට ඇත්තටම තේරෙන්නේ නැහැ. එයාගේ ෆ්‍රස්ට් ආදරේ මං කියලා කිව්වට එයාට ඉස්සර ක්‍රෂ් තිබිලා තියෙනවලෝ. ඒවත් එක්ක මට දැන් එයා මොනා කරත් කොහේ ගියත් පොඩි හරි සැකයක් තියෙනවා සර්. සර්, මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ප්ලීස් කියලා කියනවා. සෙව්මි, මට හිතෙන්නේ මෙහෙමයි. දැන් මම පිරිමියෙක්නේ. පිරිමි ජීවිතයේ ගොඩාක්ම ආස නිදහසේ ඉන්න. සමහර වෙලාවට ගෑනු අහනවා තමුතර නිදහසේ ඉන්න නම් ඕනේ ඇයි මාව බැන්ද කියලා. ඒ කියන්නේ සෙව්මි, කසාද බැඳලා නිදහසක් නැති වෙනවා නම් පිරිමියෙක්ගේ එතන පිරිමි රැඳෙන්නේ නැහැ. නිදහස කියන එකෙන් මං අදහස් කරන්නේ මේ ඕන ගෑණියෙක් එක්ක ගිහිල්ලා ගෙදරෙද්දි බාර ගන්නවා කියන එක නෙවෙයි. හරිද? ඒ කියන්නේ පිරිමි එතන රැඳෙන්න නම් සෙව්මි, පිරිමියට ඒක ඇතුලේ නිදහස් ලෝකයක් තියෙන්න ඕනේ. ඇත්තටමත් කෙල්ලෝ ගොඩාක් ආදරේ වැඩිකමට පිරිමින්ව හිර කරලා තියාගන්න හදනවා. කෙල්ලෝ ගොඩාක් ආදරේ වැඩිකමට පිරිමින්ව බලෙන් කොහෙවත් යන්න දෙන්නේ නැතුව තියාගන්න හදනවා. එතකොට කොල්ලොන්ට එපා වෙනවා. පිරිමි ඒකනේ ටික කාලයක් යද්දි වයිෆ්ට බොරු කියලා යාළුවොත් එක්ක බොණ්ඩ යන්නේ. නේ? පිරිමි ඒකයි ටික කාලයක් යද්දි වයිෆ්ට බොරු කියලා යාළුවොත් එක්ක ට්‍රිප් යන්නේ. ඒක හොඳ ප්‍රවණතාවයක් නෙවෙයිනේ. නේද? එතකොට ඇත්තටම පිරිමියෙකුට ආදරය කරනවා කියන එක හරි සූක්ෂම දෙයක්. ඒකට හේතුව තමයි පිරිමි කියන්නෙත් නැහැනේ මුකුත්. දැන් පිරිමියෙක් කියන්නෙම නැහැනේ මට ඔයා ගාව ඉද්දි නිකන් හිර වෙලා වගේ, මට කූඩුවක හිර වෙලා වගේ කියලා කියන්නේ කලාතුරකින්. ගෑනු සමහරලාට අහන ඔයාට මාව වදයක් දනේ. නෑ, එහෙම නෑ. එහෙම නෑ කිව්වට ඒක ඇතුලේ එහෙම තියනවා වෙන්න පුළුවන්. පැහැදිලිද? සමහරලාට පිරිමින්ගෙන් ගැහනු අහනවා මම ගිහිල්ලා එන්නද, අපි ඔෆිස් එකේ ට්‍රිප් එකක් තියෙනවා. තමුසර මේ ඔෆිස් එකේ ට්‍රිප් මාව දාලා යන්න කියලා බයිනෝ. ඇත්තට මේ ට්‍රිප් එක වයිෆ් එක්ක යන්න බැරි එකක්ද දන්නේ නැහැනේ. වෙන අයගේ වයිෆ්ලා එක්කන් එන්නේ නැද්ද දන්නේ නැහැනේ. සමහරලාට පිරිමි තරහා ගියාම කියනවා දැන් යාළුවෝ දෙන්නෙක්ගේ විතර නම් කියලා අරයටත් වයිෆ් කෙනෙක් ඉන්නවා, මෙයාටත් වයිෆ් කෙනෙක් ඉන්නවා, ඒ වයිෆ්ලා කරදර කරන්නේ නැහැ. පස්සේ ගෑනු ආයෙත් බනිනවා මාව සංසන්දනය කරන්න එන්න එපා එක එකා එක්ක. ඇත්තටම සෙව්මි, ගෑනුවේ හැමදේම කරන්නේ ආදරේට. ඒ කියන්නේ තමන්ගේ පිරිමියව පරිස්සම් කරගන්න, ළඟින්ම තියාගන්න, ළඟින්ම දැවටි දැවටි ඉන්න. හැබැයි පිරිමි ප්‍රේමය කියලා හොයන එක ඇතුලේ එයාට අඩුම ගානේ 30%කවත් නිදහසක් තියෙන්න ඕනේ සෙව්මි. ඇත්ත. එහෙම නැත්තම් පිරිමි නිදහස තියෙන තැන් හොයාගෙන යනවා. පිරිමි ප්‍රශ්න ගොඩක් එක්ක ගෙදර ආවහම දිගින් දිගටම එයාට ප්‍රශ්න කරනවා නම්, දිගින් දිගටම එයාට බනිනවා නම්, ඇයි පරක්කුනේ කියලා අහනවා නම් හේතුවක් නැතුව, ඒ අතර කවුරු හරි කෙනෙක් ඒ පිරිමියාගේ හිත සැනසුවොත් ඔයා මහන්සි වෙලා නේද ගෙදර ආවේ, මං තේ එකක් හදලා දෙන්නද කියලා සමහර වෙලාවට පිරිමි මේ ආදරේ දාලා එතෙන්ට මාරු වෙන්නත් පුළුවන්. ඊට පස්සේ පිරිමින්ගේ වනචරකම කියලා බැලලා වැඩක් නැහැ. කියන්නේ කාන්තාවගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බලනකොට කාන්තාව කියන්නේ මං ගොඩාක් ආදරේ කරා යාට, මං කොච්චර පරිස්සම් කරාද හැබැයි යා ගියා කියලා. හැබැයි ආදරේ සමහර වෙලාවට පිරිමියට වදයක් වෙන්න පුළුවන්. ඒක නිසා පිරිමියෙකුට ආදරේ කරනවා කියන එක හරිය සූක්ෂමයි. ඒ හරිය සූක්ෂම දේ අල්ලගත්තේ නැත්තම් ගොඩක් වෙලාවට පිරිමි කොහේ හරි ඉන්න නැටිච්චියෙකුට රැවටිලා එතෙන්ට යන්න පුළුවන්.
ආදරය කරන්න පිරිමියෙක්ව. හැබැයි යම් කිසි සීමාවක් ඇතුළේ එයාගේ නිදහස යාට භුක්ති විඳින්න දෙන්න. ඒක ගෑනුන්ටත් එහෙමම තමයි ඉතින්. හදේ නිධානේ නුඹමයි ලෝකේ කොහෙන් ගෙනාවේ ආදරේ හදේ නිධානේ නුඹමයි ලෝකේ කොහෙන් ගෙනාවේ ආදරේ ලියන්න දෛවේ මාවම හෙව්වේ මටමද නැව්වේ ජීවිතේ වචනෙත් නුඹ තමා ළඟින් රැඳී මගින් හැරි යන්නේ නෑ නුඹෙන් මිදී හෙද්දී කල් ගියා ළඟින් රැඳී මගින් හැරි යන්නේ නෑ නුඹෙන් මිදී හදේ නිධානේ නුඹමයි ලෝකේ කොහෙන් ගෙනාවේ ලියන්න දෛවේ මාවම හෙව්වේ මටමද හෙව්වේ ජීවිතේ